வீதி நாடக குழுவின் முன்னிலை உறுப்பினரான பராக்கிரம நிரியல்ல அக்குழுவினரால் தயாரிக்கப்பட்ட ரஜதெக்ம போசத் தெக்ம சாமினிய குட்ட எல்லில மெரென்ன பெரித போன்ற முதன்மை நாடகங்களை வெவ்வேறான நாடக அரங்கில் கண்டு கழித்திருக்கிறார். இந்நாடகங்கள் மூன்றும் சாலையோரங்களில், தொழிற்சாலைகள், வயல்வெளிகளில், வேலைத்தலங்களில், தொழில் பேட்டைகளில், பண்சலை முற்றம், வெளியிடம், கேட்போர் கூடம் போன்ற வெவ்வேறான இடங்களை நாடக ஆற்றுகைக்கான அரங்கபூமியாக அமைத்து கொண்டதையும் நாடகங்களை அங்கு அரங்கேற்றுவதையும் கூர்மையாக அவதானித்துள்ளார். நாடகத்தை நிகழ்த்த முடியும் என்று கனவில் கூட நினைத்து பார்த்திருக்க முடியாத இடங்களில் மக்களை ஒன்று திரட்டி அவர்கள் மத்தியில் நாடக ஆற்றுகை செய்கின்ற போது அவ்விடமும் தானாகவே அரங்கபூமியாக உருமாற்றம் அடைகின்றது. இதேபோன்று இலக்கிய கலைநயம் நிறைந்த கதைகளை நடிகர்களை கொண்டு பார்வையாளர்கள் மத்தியில் எடுத்துரைக்கின்ற போது அவ்விடத்தையும் அரங்கபூமியாக மாற்றியமைத்து கொள்ள முடியும் என்பதனையும் பராக்கிரம நன்கறிந்திருந்தார். நாடகமானது படச்சட்ட மேடைக்கு மாத்திரம் சொந்தமானது அல்ல என்பதனையும் படச்சட்ட மேடையானது நாடகத்தினை நிகழ்த்துவதற்கு இன்னொரு அரங்கபூமி மாத்திரமே என்பதனையும் நன்கு புரிந்து கொண்டார். வீதி நாட்டிய கண்டாயமேன் லபுனு அத்தகீம் அணுவ ஜனதாவ அத்தரட்ட ரொசீனியம் வேதிக்காவே திபென குணாங்க கேனே அப்பி பெஹர நொக்கலயுத்து திவுனு எவகேம தாட்சணிக அங்க வீதி நாட்டியவில் பாவித்தா வேணினேனி நமுத் தெவனி அந்த பாவித்தா கிரண க்ரமவேதையா என மம ஹிதமெங்கிட்டியா ஏவின் தமாய் செக்குவ நாட்டிய நிர்மாணிய கலி இட செக்குவ நாட்டிய நட்டும் கயும் வயும் திபுணா எவகேம சௌந்தர்ய திபுணா එක එල්ලේම දේශපාලනය සහ මේ එතනින් ගියාම නිකම් ප්‍රචාරකවාදී අංග සෙක්කුව නාට්‍යයට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. මේකෙන් මම උත්සාහ කරේ ප්‍රොසිනියම් වේදිකාවේ තිබෙන රඟ දක්වන නාට්‍යවල තියෙන දියුණු ගුණාංග සාමාන්‍ය පොදු ජනයා අතරට නාට්‍ය ගෙන යාමේදී භාවිතා කරන්න සෙක්කුව නිර්මාණය කළේ ඒ වෙනුවෙන්. බහුතර ජනතාවක් වෙත කොහොමද සම්මත වේදිකාවේ පවතින සෞන්දර්ය සහ නාට්‍ය නිෂ්පාදනය කරනකොට භාවිතා කරන තියුණු ක්‍රමෝපාය එක නාට්‍යයක් ගෙනියන්නේ කොහොමද කියලා මම හිතමින් හිටියා. ඒක නාට්‍යයන් නිෂ්පාදනය කරන්න මට අවශ්‍ය වුණා ඒ ඊට අනුකූලව. එහෙම හිතමින් ඉන්න කාලේ තමයි ධම්මජාගොඩ මහත්මයාත් එක්ක මේ සුකරි නාට්‍ය කණ්ඩායම් වල නාට්‍ය සුකරි නාට්‍ය රඟ දැක්වීම නරඹන්න ගියේ. විශේෂයෙන් කොණකලගල අපි ගිහිල්ලා අපි රෑ එළි වෙනකල් කොණකරගල සුකරි කණ්ඩායමේ නාට්‍යයක් බැලුවා. ඒකම කලුන්දාවේ තම විශිෂ්ට ගණේ නාට්‍ය කණ්ඩායමක් හිටියා සුකරි නාට්‍ය රඟ දක්වන ඔවුන්ගේ සුකරි නාට්‍ය බැලුවා රෑ එළි වෙනකල්. ඒක හරි චිත්තාකර්ෂණීය අත්දැකීමක් වුණා. විශේෂයෙන් මේ සුකරිගේ චරිතය මේ පච්චමීරා එහෙම නැත්නම් පරයාගේ චරිතය ගුරුහාමිගේ චරිතය ඒවා දැන් ඒකේ තිබුණා දැන් ගුරුහාමි නැවේ කුඹගහ වගේ ඉන්නවා එතකොට මේ එහෙම නැත්නම් ගුරුහාමි ගහක් වගේ ඉන්නවා ගහ කපන දර්ශනය මේ රඟ දක්වනවා මේ ගොක්කතු දෙක තුනක් ගැට ගහලා ගුරුහාමි එක අල්ලගෙන ඉන්නවා ගහ කපන්න ලණුවක් මේ මේ බැඳලා දික් කරගෙන අදින්ඩ ලෑස්ති වෙලා ඉන්නවා වගේ එතකොට
මේ ගහ කපන එක නැටුමකින් එහෙම නැත්නම් තාලයට බෙරවා තාලය අනුව රංගුමකින් දක්වනවා. ඒතර කුරුහාමි වැටිලා නිදා ගන්නවා. එන ගහ කැපුවා. දැන් මේ මේ වගේ මේ 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 තියෙන මේ වගේ ටෙක්නික්ස්. එතනින් ගියාම දැන් කුරුහාමිට බල්ලෙක් කනවා. ආ බල්ලෙක් කාලා පච්චමීරව යවනවා. එහෙම නැත්නම් පරයව යවනවා වේද මහත්තයා ගාවට. වේද මහත්තයා එක්කන් එන්න. පච්චමීර නැටුමකින් වටේ යනවා. යනකොට වේද මහත්තයා හම්බෙන්න ඉස්සෙල්ලා මිනිහෙක් විස්මූණක් දාගත්ත මිනිහෙක් මේ සූදු කෙලිනවා. ඒතර පච්චමීර අතේ තියෙන සල්ලි ටික ඌට වේද මහත්තයා හම්බෙන්න යන්න දෙන සල්ලි ටික වියදම් කරලා මේ සූදු කෙලිනවා. එලා අපහු වෙනවා. ඇවිල්ලා කියනවා එහෙම සූදුවට ගිහිල්ලා ඒක සල්ලි නැති වුණා කියලා. ඊට පස්සේ ආපහු සල්ලි දීලා ආපහු යවනකොට අර වෙස්මූණ දාගෙන සූදු සූදුකාරයා වගේ හිටපු නළුවම වෙස්මූණ උඩට උස්සගෙන ඒක ඔළුවේ තියාගෙනම ඊට පස්සේ රා විකුණන මිනිහෙක් වගේ මේ හැතිරෙනවා. රා විකුණනවා. ඊට පස්සේ මීරයි සල්ලි ටික අරගෙන ගිහිල්ලා රා බොනවා. ඊට ආපහු වේද මහත්තය හම්බෙන්න යන්න හැබෙන ආපහු වෙනවා. ඉතින් ඔය විදි ඔන්න ඔය ආකාරයේ මේ දර්ශනීය නාට්‍යමය අවස්ථා මගේ හිතට තදින් කා වැදුනා. ඒ වගේම මේ කෝලම් වල තියෙන නැටුම් එතනින් ගියාම ගමන් තාල ගමන් පද වගේ දේවල්. ඒතර මේවා ඉන් සංයුක්ත වුණු නාට්‍යයක් නිර්මාණය කරන්න මට අවශ්‍යලා තිබුණා. ඔය කාලේ මට මම කියෙව්වා SG පුංචිහේවා මහත්මයා ලියපු අහේතුවට හේතුව කියන කුඩා උපමා කතා පොත. මේ තියෙන්නේ දේශපාලන උපමා කතා. මේ උපමා කතා පොතේ තිබුණා එක උපමා කතාවක් ගැන මගේ හිත ඇදිලා ගියා. ඒ උපමා කතාවේ නම සෙක්කුව. ඒ සෙක්කුව එතකොට ඉන්නවා මේ ගැමියෙක්. මේ ගැමියා මේ ගැමියාගේ තිබුණු ඉඩම ධනවතෙක් විසින් අයිති කරගෙන කොල්ලකාගෙන මේ ගැමියා අනාථ වෙලා ඉන්නවා. ඌ අර ධනවතාටම ගිහිල්ලා ආයෝජනා කරනවා අනේ මට දැන් යන්න දෙයක් නැහැ, මගේ ඉඩමත් නැහැ, තමුන්නාද මගේ ඉඩමත් ගත්තා, මට යන්න විදියක් නැහැ, කරන්න දෙයක් නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. එතකොට ධනවතා මොකද කරන්නේ? හරි ඔබ එහෙම යන්න ඕනේ නැහැ, මට උඹට ජීවත් වෙන්න ක්‍රමයක් දෙන්නම් කියලා සෙක්කුව පෙන්නනවා. වත්තේ කෙරවලක තියෙන එයාගේ එයා දැන් උරුම කරගත්ත මේ ගැමියාගෙන් උරුම කරගත්ත ඉඩමෙම තියෙන සෙක්කුව පෙන්නනවා. සෙක්කුව පෙන්නලා කියනවා හරි උඹ මේක මේක කරකෝපං. මේ සෙක්කුවේ තියෙනවා මේ තෙල් සෙක්කුව කියන්නේ ඒ කාලේ තිබිච්ච තෙල් හිඳෙන මේ මේ ගංවල තිබිච්ච යන්ත්‍රයක්. මේ එහෙම නැත්තම් වතු වල තිබිච්ච පොල් වතු වල එතනින් ගියාම ඔය මී තෙල් වගේ තියෙන මී ඇට වේලලා තල ඇට වේලලා තෙල් හිඳින යන්ත්‍රයක්. පොල් කොප්පර වලින් මේ තෙල් හිඳින යන්ත්‍රයක්. විශේෂයෙන් වැඩි වශයෙන් කොප්පර වලින් තෙල් හිඳින යන්ත්‍රයක්. ඒතර මේ යන්ත්‍රය පෙන්නලා කියනවා හරි උඹ මේ ඒරිය කඳක් තියෙනවා මේකේ ඒක කරකෝපං. ඒක කරකෝනකොට ඒක ගමනක් තියෙනවා. ආ ඒ ගමනේ ඵලයක්. උඹ ඉබාගාතේ යන්න ඕනේ නැහැ. ඒතර ඒ ගමන උඹට යන්න පුළුවන් කියලා. එතකොට ඔන්න ඒ රවට්ටලා ඒරිය කඳ කරකෝන එක බාර දෙනවා. එතකොට මේ සෙක්කුවට කොප්පර දානවා. කොප්පර වලින් තෙල් හිඳනවා. ඒ තෙල් ටික ධනවත අරගන්නවා. අර මිනිස්සයා අර ගමන යනවා සෙක්කුව වටේ රවුමේ. ඊට පස්සේ කියනවා මට උඟක් මහන්සි. ඒකෙන්දා මේ 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 මට දැන් ඇති මේ ගමන ගියා. මට මොකක් වෙනස් විදියක් ඕනේ. මෙච්චර මහන්සියක් නැතුව මේ වැඩේ කරන්න ක්‍රමයක් ඕනේ කියලා කිව්වම ධනවතා මොකද කරන්නේ? හරකෙක් දෙනවා.
හරක බැඳගෙන උඹ මේ ගමන ඵලයන්. එතකොට උඹට මාංශ වෙන්න ඕනේ නැහැ කියලා. හරක බැඳගෙන ඕන ගමනක් යනවා. එතකොට ඒ හරක ටික දවසක් ඉතින් ඔහම ඒරිය කඳේ බැඳගෙන සෙක්කුව වටේ යනකොට හරක කම්මැලි වෙන්න පටන් ගන්නවා. ඌගෙන් වැඩ ගන්න අමාරු වෙන්න පටන් ගන්නවා. ඕක ආපහු ගිහලා ධනවත අත කන්න ලව් කරනවා. එතකොට මේ ධනවත තව ගුණෙක් දෙනවා. ඊට පස්සේ ඒ ගුණා පිම්මේ ගිහිල්ලා වැඹිනවා බැඳගත්තට පස්සේ එක්කෝ ඒරිය කඳ ඇදගෙන පිම්මේ ගිහිල්ලා පව් හැල්මට වැටිලා පරණ ගුණා වගේම කම්මැලි වෙලා වැඩකට නැතුව යනවා. ඉතින් ඔය අරගලේ මේ නිරන්තරයෙන් මේ රාල මේ සෙක්කුවත් එක්ක මේ හරක් එක්ක මේ ඒරිය කඳ එක්ක මේ සූරා කෑම එක්ක මේ අරගලේ යෙදෙනවා. හැබැයි අන්තිමට සෙක්කුවේ හැටියට සෙක්කුවේ කෙටි කතාවේ කියන හැටියට කවදාක්වත් ඒ ගැමියට ගැළවීමක් ලැබෙන්නේ නැහැ. ඒක මගේ හිත ඇදිලා ගිය කතාවක් වුණා. මට හිතුණා මේක ඇතුලේ ගමන් තාල තියෙනවා. සෙක්කුව වගේ අර මං ඉස්සෙල්ලා කිව්වනේ ගුරුහාමි ගහක් විදියට හිටියා. එමෙන්නත කුඹ ගහ විදියට හිටියා. ඒ ගහ කපන විදිය නිරූපණය කරා කියලා. එතකොට සෙක්කුව වගේ චරිතයක් පුද්ගලයෙකුට නළුවෙකුට සෙක්කුව වගේ රඟපාන්න පුළුවන්. සෙක්කුව නටන්න පුළුවන්. එතකොට ගොන්නු යන විදිය නැටුමෙන් නිරූපණය කරන්න පුළුවන්. ඒරියකඳ තල්ලු කරන මිනිහාගේ ශ්‍රමයෙන් තල්ලු කරන විදිය නැටුමකින් නිරූපණය කරන්න පුළුවන්. මේ 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 ගැමියයි මේ සෙක්කුවයි හරක් අතරේ තියෙන මේ ලොකු ක්‍රියාවලිය එක්තරා නාට්‍යමය ආකාරයකට එමත්නම් නැටුම් ගැමිම් වැයුම් පාවිච්චි කරලා කරන්න පුළුවන් කියන එක මගේ ඔළුවට ආවා. මම ඒ ගැන කල්පනා කරමින් හිටියා. කුඩා කාලේ මේ කෙහෙල්ලැල්ල කියන ගමේ හැදුනේ දිවුලපිටිය පැත්තේ. වත්තක් තිබුණා. ඒ වත්තේ තිබුණා සෙක්කුවා. ඒ සෙක්කුවේ මේ වැඩ කරපු මේ ශ්‍රමිකයෙක් හිටියා. වත්තේම හිටපු කම්කරුවෙක්. ඔහු අවුරුදු ගණනාවක් ඒ සෙක්කුවේ වැඩ කරලා තිබුණා. එතකොට ඒ මනුස්සයා සාමාන්‍යයෙන් ඔය කොප්පර කුඩා ප්‍රමාණයක් හිඳින වෙලාවට ඒ මනුස්සයාම තමයි ඒරිය කඳ කරකවන්නේ. අනේ ගොඩක් වැඩ තියෙන වෙලාවට හරකෙක් බැඳ ගන්නවා. මම හරක් දෙතුන් දෙනෙක් බැඳගෙන වරින් වර වැඩ කරනවා. එතකොට ඒ මනුස්සයාට මාසෙකට හම්බුනේ රුපියල් 50යි පඩිය. ඉතින් මට ওই මනුස්සයා මතක් වුණා. ඉතින් ඒ සෙක්කුව මතක තිබුණා. මට ඒ මතකය නාට්‍යානුසාරයෙන් මේ SG පුංචිව මහත්තයාගේ සෙක්කුවේ කතාවත් එක්කලා මතුවෙන්න පටන් ගත්තා විවිධ අවස්ථාවල. ඉස්සෙල්ලාම මම සෙක්කුව නාට්‍ය නිර්මාණය කරේ නාට්‍ය මැද කොටසේ මේ දර්ශනය. ඒ තමයි අර ධනවතා හැටියට රඟපාපු චරිතයේ නම මහතැන. මහතැන ප්‍රේක්ෂාගාරයට හඳුල්ලා දෙනවා සෙක්කුව. ඒකම රාලට කියනවා අන්නුඹේ සෙක්කුව කියලා. ඒ සෙක්කුව අඳුන්ලා දෙන මොහොතේ කස්තරමක් ගහලා පූරක නාට්‍යයේ මේ කතාව ඉදිරිපත් වෙන පූරක කස්මිරම් ගහලා රාංග භූමියේ මැද්දට ඇවිල්ලා වටයක් කැරකිලා උඩ පැනලා කියනවා සෙක්කුව සෙක්කුව සෙක්කුව.
එතකොට සෙක්කුවේ ගීතය රචනා වෙන්නේ ওই විදිහට ඒක තමයි පටන් ගත්තේ චරිත කීපයක් තියෙනවා පච්චමීරා හා සමාන ඒ කියන්නේ සුකරී නාට්‍යවල පච්චමීරා සහ සමාන චරිතයක් තිබුණා ඒ තමයි ගෝලපාල චරිතය එදෙනින් ගියාම ගුරුහාමේ හා සමාන චරිතය තමයි පූරක එතකොට ධනවතා ඉන්නවා තව ඉන්නවා වැඩ කරන මිනිස්සු හරක් දෙන්නේ කැටියට නළුව දෙන්නෙක් ඒ චරිත දෙකක් නිරූපණය කරා කිරිපුස්සා සප්පැංගිරා කියන නම් දෙකෙන් ඉතින් මේ විදිහට නාට්‍ය නිර්මාණය වුණා නැටුම් ගැයුම් වැයුම් තියෙන නාට්‍යයක් මේ නාට්‍ය මම බලාපොරොත්තු වුණේ වේදිකාවේ ඒ කියන්නේ සම්මත ශාලා වේදිකාවේ එලිමාන් වේදිකාවල එලිමාන් පිට්ටනිවල ප්‍රේක්ෂකයෝ අතර රඟ දක්වන්න පුළුවන් වෙයි කියලා අපේක්ෂාවෙන් තමයි මම නිර්මාණය කරේ. ඉතින් එහෙම අවස්ථා පහක් විතර මේ විදිහට රඟ දක්වලා තිබුණා. 1976 දෙසැම්බර් 30 වෙනිදා ලුම්බිනි රඟහලේ අවස 6:30ට සෙක්කුව නාට්‍ය මංගල දර්ශනය පැවැත්තුණා. මට ඕන වුණේ සෙක්කුව නාට්‍ය මේ සාමාන්‍ය ජනතාව අතර රඟ දක්වන්න එලිමහන් වේදිකාවල එලිමහන්වල එලිමහල් පිට්ටනිවල ෆැක්ටරිවල නොනම් ඒ විදිහට රඟ දක්වන්න මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් ප්‍රශ්නයක් මතු වුණා මේ සෙක්කුව නාට්‍යයේ රඟපාන ශිල්පීන්ට ගාස්තු ගෙවීමේ ප්‍රශ්නය මතු වුණා. ඒකින වියදම් අවශ්‍ය වුණා. නමුත් එවැනි රඟ දැක්වීම නම් ඒ වියදම් හොයාගන්න බැරි වුණා. කොහේට වෙතත් ඒ වගේ එලිමහන් දර්ශන විවෘත වේදිකාවල රංග භූමියවල රඟ දක්වන්න අවස්ථාව පහකට වැඩිය රඟ දක්වන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ කොමාරි නොදැනුවත් මේක සම්මත වේදිකාවට ඇදිලා ගියා. 1976 වර්ෂයේ සම්මාන 7ක් සෙක්කුව නාට්‍යයට ලැබුණා රාජ්‍ය නාට්‍ය උළෙලේ. හොඳම රචනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම අංග රචනය, හොඳම සංගීතය, ඒ වගේම විශිෂ්ට රංග කුතලතා තුනක් චරිත නිරූපණය තුන් දෙනෙකුට ලැබුණා. එතකොට මේ නාට්‍ය මේ 1976 පළවෙනි නිෂ්පාදනය දර්ශන ගණනාවක් පැවැත්තුවා. දර්ශන 200කට අධික දර්ශන ප්‍රමාණයක් රඟ දැක්වුවා. ඊට පස්සේ නැවත නිෂ්පාදනයක් කරේ 1998. නමුත් සෙක්කුව නාට්‍යයට සාධාරණයක් ඉෂ්ට වුණේ ජනකරලිය ජංගම රඟහලේ ඒ නාට්‍ය රඟ දක්වනකොට. ජනකරලිය බහුවාර්ගික නාට්‍ය කණ්ඩායම යදාගෙන නැවත නිෂ්පාදනයක් කරා 2009 වර්ෂයේ. ඒ නිෂ්පාදනය සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් යන දෙකෙන්ම කරා. ජංගම රඟහලේ මැද කොටසේ මේ නාට්‍ය රඟ දක්වනකොට වටේ ඉනම් ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නකොට ඒ රඟ භූමි රඟ මඩල ඇතුලේ මේක වඩා ආකර්ශනීය විදිහට මම අපේක්ෂා කර විදිහටම රඟ දැක්වීම සිදු වුණා. ඒකට සාධාරණයක් ඉත්තු වුණේ ජනකරලියෙන් කියලා මට කියන්න පුළුවන්.